කාබනික පොහොර කියන්නේ ඇත්තටම අපි අපේ කෘෂිකර්මාන්තයේදී පාවිච්චි කරන ඉතාම වටිනා යෙදවුමක් පස දියුණු කිරීමට සහ භෝග වගාවට අවශ්‍ය පෝෂක සපයීමට ඉතින් මේකේදී ගුණාත්මය ගැන කතා කළොත් විශේෂයෙන්ම ශාක වර්ධනයට අවශ්‍ය පෝෂක රාශියක් තියෙනවා ඉතින් මේ හැම පෝෂකයක්ම වගේ සුළු ප්‍රමාණවලින් හෝ තියෙන්නේ මේ කාබනික පොහොරවල ඒත් එක්කම විශේෂයෙන්ම මේ කාබනික පොහොරවල जीवातन शुद्ध जीवन अपीट गुड़ा प्रयोजन गांड पुलवांग शाक वर्धन उत्तेजने करंड एक्म पसे स्थितिन रोगकारक दिवल विनाश करंड सह मे जीवी विपदवन संहर हितकर रसायनिक द्रव्य मगिन शाक वर्धन उत्तेजने करंड ये सह विशेषमी काबनिक पोहरवल गुणात्मक वडात्म अवधान उमकरंड अवश्य මෙතනදී අපි භාවිතා කරන්නේ මේ පරිසරයෙන් හඳුනාගත්තු මේ ට්‍රයිකඩෝමා කියන දිලීරය මේ දිලීරය පරිසරයේ ඕන තැනක ඒ කියන්නේ කොළ රොඩු දිරාපත් වෙන තැන්වල සමහර ශාක මතු පිට මේ වගේ තැන්වල ස්වභාවිකව හැදෙනවා පරිසරයේ ඉතින් ලෝකේ ඇත්තට මේ දිලීරය හඳුනාගෙන තින්නේ 1930 වගේ වර්ෂවල එදා පටන් මේ දක්වා ලෝකේ සෑම රටකම පාහේ මේ කෘෂිකර්මාන්තයේදී භාවිතා කරපු සහ භාවිතා කරන විශේෂයෙන්ම ශාකවල රෝග මර්ධනයට සහ රෝග පැතිරියාම දුර්වල කරන්න පුළුවන් හැකියාව තියෙන මේ ට්‍රයිකොඩොමා විශේෂයේ වර්ග කීපයක් හඳුනාගෙන තියෙනවා ට්‍රයිකොඩොමා කොනින්ජි ඊළඟට හර්සියානම් ඒ වගේ ට්‍රයිකොඩොමා ප්‍රභේද ඉතින් අපි අද මේ හඳුනාගත්තු ට්‍රයිකොඩොමා කොනින්ජි කියන විශේෂය අපිට පේනවා මේකේ මේ වක්‍රාකාර වලයාකාර මේ පැතිරීමක් දකින්න තියෙනවා මේ උපස්තරය තුල. ඉතින් මේක අපි අර පරිසර ස්වභාවික පරිසරයෙන් එකතු කරගෙන අපි විශේෂ විද්‍යාකාර තත්ත්වය යටතේ ගුණනය කරලා මේ පිරිසිදු ශුද්ධ ජීවයේ විදියට අපි හොය හඳුනාගෙන ඉන්නවා මෙතන. ඉතින් අපි දැන් උත්සාහ කරන්නේ මේ හඳුනාගත්තු ශුද්ධ ජීව මේ කල්චර් කරලා තියෙන මේ ශුද්ධ ජීවියා මාධ්‍යයට වැඩි මාධ්‍යයකට දාලා අපි ගුණනය කරගන්න හදන්නේ මේක අපි විශේෂයෙන් භාවිතා කරන්නේ කොම්පෝස්ට් වල ගුණාත්මය වැඩි කරන්න. මේ ශුද්ධ ජීවිය අරගෙන වෙනම අපි හදාගත්තු මාධ්‍යයක් කියන අපි කියන එකට पोटेटो डेक्सट्रोस एगा क्या पीडीए माध्य ये माध्य तमें मे दिलीर मे शुद्ध जीवन मे दिलीर विशेष्य मे दिलीर सार्थक वैवेणी मे तीन ते मध्यम वावकु दिलीर अभी अलुते एक गुणने करंड मे मे पीडीए क्या माध्य भाविता करणवादा कि मे पीडीए माध्य पिरीसुदु परिसर तात्व अड़ते विनत् शुद्ध जीवीन के तोरव පරිසර තත්ත්වය යටතේ අපි මේක ගුණනය කරනවා. ඇත්තරම මේ ජීවියා එහෙම නැත්නම් මේ දිලීර වර්ගය අපිට සරල පරිසර තත්ත්වය යටතේ වර්ධනය කරගන්න පුළුවන්. අපි උත්සාහ කරන්නේ ඇත්තරම මේක මේ ජනතාවට ප්‍රචලිත කරන්න. මොකද මේක අපිට මේ තිරසාර කෘෂිකර්ම අන්තයේදී බොහෝ රටවල පාවිච්චි කරන තාක්ෂණයක්. ඉතින් පරිසර තත්ත්වය කියන්නේ මේ ලැමිනා ෆ්ලෝ කියන්නේ අපි කියන්නේ එතන ශුද්ධ ජීවීන්ගෙන් තොර වූ අපි කියන්නේ අපි නිරෝධායනය කියලා ඒ ඒ පරිසර තත්ත්වය අපි ඇති කරගන්න. ඉතින් මේ ලැමිනා ෆ්ලෝ එක වගේ උපකරණයක් ප්‍රධාන වශයෙන් අපිට මේක මහා පරිමාණයෙන් කරන නම් අවශ්‍යයි. හැබැයි අපි නිකන් නිවසක වගේ කරන්න පුළුවන් නම් අපිට ඒ වගේ ප්‍රමවේදය හදා ගන්න ඕනේ. අර පොලිතින් වගේ දේවල් වලින් වට කරලා මේ ගිනි ගින්දර පාවිච්චි කරලා මේ පරිසරය ශුද්ධ ජීවීන්ගෙන් තොර කරලා යම් උපක්‍රම අපිට පාවිච්චි කරන්න ඕනේ. ඉතින් අවශ්‍ය කෙනෙකුට අපිට ඒ තාක්ෂණය දෙන්න පුළුවන්. ඔබ මේ දකින්නේ බාගෙට තඹගත්තු සහල්. ඉතින් මේ සහල් අපිට පුළුවන් මේ දිලිරේ වර්ධනය කරන මාධ්‍යයක් විදිහට පාවිච්චි කරන්න. මෙතනදී අපි මේ දිලිරේ
මේ යොදන්නේ මුහු විදියට මෙතනදී තඹගත්තු මේ සහල් අපි විශේෂ ක්‍රමවේදයක් යටතේ සුද්ධ ජීවීන්ගෙන් තොර කරන එක නෙමෙයි තඹ ගන්නවා මේක තඹ ගත්තට පස්සේ මේ ලැමිනා ෆ්ලෝ එක තුලින් අපි මේ දිලීරය මේ හාල් මාධ්‍යයට මිශ්‍ර කරනවා දැන් ඔබ දකින්නේ සුද්ධ ජීවීන්ගෙන් තොර එහෙම නැත්නම් විෂ බීජ හරණය කළ පරිසරයක් තුල මේ අර සහල් තඹපු සහල් බෑගය විවර කරලා අපි ගුණණය කරගත්තු ට්‍රයිකෝඩෝමා දිලීරය ඒ සහල් වලට එකතු කරන ආකාරය එහෙම නැත්නම් මොහොමක් විදියට මේ ආමුකූලණය කරන ආකාරය තමයි ඔබේ දකින්නේ මේ ඔබ දකින්නේ අපි සබ් කල්චර් කරපු ට්‍රයිකෝඩෝමා පීඩී මාධ්‍ය අපි මේ ප්ලේට්ස් ඊට පස්සේ විශේෂ පරිසර තත්ත්ව යටතේ මේ ඉන්කියුබේටරේ තැම්පත් කරනවා ඉතින් මෙතනදී ඔබ දකිනවා සෙන්ටිග්‍රේඩාංශක 32 35 වගේ උෂ්ණත්වයේ තමයි අපි මේක සාමාන්‍ය සති දෙකක් විතර පවත්ව ගන්නවා ඉතින් මෙතනදී මේ කල්චර් කරපු ඔබට පේනවා ඇති අපි මේ අර ගුණණය කරපු ට්‍රයිකෝඩෝමා දිලීරයෙන් කොටසක් තමයි මේ ප්ලේට් එකට දාලා මේක වහලා හොඳට සීල් කළා තමයි අපි මේ ඉන්කියුබේටරේට දාන්නේ මේක සති දෙකක් සමහර දවස් 21ක් විතර යන්නත් පුළුවන් මේක හැදෙන්න මම ඔබට පෙන්නන්නම් ඊට පස්සේ මේක වැවිච්ච මේ දිලීර ජාල මේ ඔබ දකින්නේ මේ දිලීරය වර්ධනය වෙලා මේ මාධ්‍ය තුල පැතිරී ඇති ආකාරය ඉතින් මෙතනදී අපි ඇත්තර මේ මේ මාධ්‍ය පොඩි කරලා මේක මේ හැමතැනටම පතුරලා තියෙන්නේ ඔබට පේනවා ඇති මේ කොළපාට බීජාණු මේ හාල් තුල කොළපාටටම දකින්න හම්බ වෙනවා ඒ කොළපාට මේ පැහැය තමයි මේකට මේ මේ දිලීරයට විශේෂ ඒ කියන්නේ අපිට හඳුනා ගන්න පුළුවන් තත්ත්වයේ තියෙන ඇත්තම කොම්පෝස්ට් ගොඩකුණත් බොහෝ විට අපිට දකින්න පුළුවන් මේ දිලීරේ වර්ධනය වෙලා සුදු පාට වර්ධනය වෙලා සතියක් විතර යනකොට කොළපාටට මේකේ මේ වර්ණය වෙනස් වෙනවා මේ තියෙන්නේ හොඳටම වර්ධනය වෙලා මේ දිලීරේ තියෙන්නේ එතකොට අපිට මේක පුළුවන් මේ මේ රතු හාල් වල වවලා තියෙන්නේ මේ හොඳට වැවුණු දිලීරේ හොඳට පොඩි කරලා අපිට මේක කොම්පෝස්ට් වලට මුහුම් විදියට මිශ්‍ර කරන්න පුළුවන් හිතන්නේ ඔබ දැක්කා අපි විද්‍යාගාර තත්ත්වයට දෙදී කොහොමද මේ ට්‍රයිකෝඩෝමා කියන දිලීරය වගා මාධ්‍යයකට එකතු කරන්න කියලා. ඒ වගා මාධ්‍යයේ ගුණණය වෙච්ච දිලීරය අපිට පුළුවන් මේ අපි හදපු කොම්පෝස්ට් එකකට මේ එකතු කරන්න. ඉතින් එතනදී මේ තියෙන්නේ ඒ මේ විද්‍යාගාර තත්ත්වයේ හදපු දිලීරය. ඉතින් මේ තියෙන්නේ අර දැක්කා වගේ සහල් එක්ක වර්ධනය වෙලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් සාමාන්‍යයෙන් අපි අනුපාතය විදිහට කොම්පෝස්ට් ටොන් එකකට මේකේ මේ කිලෝ එකක් වගේ ප්‍රමාණයක් තමයි අපි නිර්දේශ කරන්නේ. ඉතින් මේකෙදී අපිට හොඳට මේ වැවිලා තියෙන්නත් ඕනේ අනික. ඉතින් මේ විදිහට අපි මේ දිලීරය මේ කොම්පෝස්ට් ගොඩේ හැමතැනටම මේ විසිරවල හරිනවා. ඉතින් සාමාන්‍යයෙන් සති 4ක් වගේ කාලයක් යනකොට අපිට පේනවා සුදු පාටට මේ දිලීර ජාලය ක්‍රමාක්‍රමයෙන් වැඩෙනවා. ඒත් එකම තව ටිකක් දවසක් යනකොට සාමාන්‍යයෙන් සති 6ක් වගේ යනකොට අපිට පේනවා එක කොළපාට වෙලා අර අපි විද්‍යාගාරයේ දැක්ක වගේ කොළපාට දිලීර ජාල කොම්පෝස්ට් ගොඩේ තනින් තන මේ වර්ධනය වෙලා තියෙන ඉතින් කාලයත් එක්ක මේ සුද්ධ ජීවියා එහෙම නැත්නම් දිලීර ජාලය මේ කොම්පෝස්ට් පුරා සම්පූර්ණයෙන්ම පැතිරෙනවා ඒත් එක්කම අපි මේක පසර දාපුවාම පසේ මේ දිලීරේ හිතකර තත්ත්ව තියෙනකොට මේ දිලීරය පසේ වැඩ කරන්න පටන් ගන්නවා මේ තිරසාර කෘෂිකර්මාන්තයක් ගොඩනගනකොට ගොඩාක් රටවල් මේ දිලීරය පාවිච්චි කරනවා මේ කොම්පෝස්ට් වල ගුණාත්මක දියුණු කිරීමට සහ ඒ වගේම
शाक वर्धने उत्तेजने करन वियर पोहराक विधियट पाविच्चि करन्न पसे हदेन राइसोक्टोनिया सोलनाई ए वगेम रोल्स फ्री अगे मे समहार अपिट अहितकर पैथोजेन्स्ला कियला अपि हंदुन्वन रोगकारक परिसरे इन्न मे दिरीरेट पुलुवन एक मर्दने करन्न एहेम नैत्तम एक विनाश करन्न एत्तेकम नेमटोडा पालने दी विशेषेम मे ट्राइकोडोमा दिलीरय वेदगत कार्यक इष्ट करनवा एकेदी अभी दकिन अभी परेशनात्मक होयागन तियनवा विशेषेम गोटुकोल वगावे वटपणु हानि एहेम नैत्तम नेमटोड हानि अपिट 100% सार्थक मर्दने करन्न पुलुवन मे ट्राइकोडोमा दिलीरय एकतु करपु कंपोस्ट मगिन एत्तेकम विशेषेम अश्वन्ने वैडिवीम इताम सार्थकयि एत मे हदा अभी गण असन गुड़ा गुणात्मक इहलाई थिंक अभी पारेषण करना विशेष मेन रटवल एक हंधुरा तीन पेर वगावे नेमटोड पालने वगे अनेकुत भोगवल मे रोगकारक पालने थिंक महिता ने अभी मेके मे ताक्षण पावचिकल अपे चेस्ट तीन गुड़ा गटल वर्ट मे विसम होयागंड पुलवांग तीरसार पुष्कर्मा काबनिक गोवितने अब विशेष मे काबनिक पोहरव गुणात्मक वेदगते मे काबनिक पोहरव गुणात्मे वेडिकर गंड अभी तीन क्रमवेद देखा तीन एका पोषणीय गुण वेदिकिरी सह अनेक मेके तीन जैव विद्यात्मक गुणात्मे दीवन किरीम एक्तम अभी पूर्व मे कंपोस्ट वाल भौतिक गुणात्म दीवन कर विशेष कंपोस्ट पेलट वगे देवल हदला कंपोस्टल हेमरत्न काबनिक पोहरवल रासायनिक गुणात्मे सह जैव विद्यात्मक गुणात्मे वेडिकिरी मेदी मे ट्राइकोडोमा दिलीरे लुकु प्रयोजन कपीट पावि गंड पुलवांग थिंग एतनदी मे ट्राइकोडोमा दिलीरे कोहमद अपी मे शेष पाविचिकरण एक मेक निष्पादने करण क्रमवेदे सह मेक कोहमद शेष्ट गिनी कियन ताक्षण अपे आयतने उपवित लबादेन बलापुर एक्म विशेषेम मे पोहर भावीते वेदगत्क सलका बली मतेक् अट पुलवा महापरिमाण निष्पादकेंटना अभी क्या व्यापारिक मट्टमटे अनकोट मे गुणात्मे वेडिदीवन किरीम इतामत्म वेदगत्न अतकोट वब्बट पुलवा गुणात्मे वेडि कंपोस् पोहर निष्पादने अकल हुद आदाय मक्लबंड ए अतरम मेके मे वेडिदीवन कल पोहरे भावीते तुलिन अपे पसगोडन अंगला तिरसार कृषिकर्मा अंत्य अपे अटे प्रचलित करांड अवकाशे लबागन पुलवा।